දෙමාපියන්ගේ ආවාසය මත ගායනයේට සුවිශේෂී දක්ෂතා පෙන්눔 කරන රත්නපුරයේ ජීවත් වන එක්තරා පවුලක පවුලේ බාලයා වූ සඳුනි කෞශල්‍ය රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ අකුරු කළ ඇය දැන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඉගෙන ගන්න එක ඇරෙන්න ජීවිතය දිනන්න වෙන මගක් නොතිබුණු නිසාම ඇය ඉගෙනීමට මුල් තැන දෙනවා ඉගෙනීමෙන් පවා ජීවිතය දිනන්න බැරි තරමටම දුෂ්කර වෙද්දී සහජයෙන් ලැබුණු ගායන ආශිර්වාදයේ ජීවිතයට පිහිට වෙයි කියලා හිතාගෙන සඳුනිගේ අයියලා අක්කලා ඒ ගෙදර සින්දු කියන්න පුළුවන් දක්ෂතම කෙනාව හිරුස්තා තරඟ බිමට එවනවා ඒ දක්ෂතාවය හිරුස්තා වේදිකාව මත අතිශය ඇගයීමට පාත්‍ර වීමෙන් සඳුනි කෞශල්‍ය දැන් සුපිරි 48 දෙනා අතර මම මගේ කණ්ඩායම නායකයා විදිහට අතිවිශිෂ්ට විනසුරුරුන් තිදෙනෙක්ගෙන් මගේ කණ්ඩායම නායකයා විදිහට මම තෝරාපත් කරගන්නේ ශිහාන් සර්ව. ශිහාන් සර් කියන කියන්නේ පර්ෆෝමර් කෙනෙක්. ඒ වගේම එන්ටර්ටේනර් කෙනෙක්. මම මගේ කණ්ඩායම නායකයා විදිහට ඔහුව තෝරගන්නේ මට මගේ වොයිස් එකෙන් පෙන්වන්න පුළුවන් උපරිම දේ ඔහු යටතේ ඔහුගෙන් ඉගෙන ගන්න පුළුවන්. අද දවසේ මට ගැළපෙන මගේ වොයිස් එකට වඩාත්ම ගැළපෙන වඩාත්ම සුදුසු කියලා හිතන ගීත දෙකක් මට තෝරලා දුන්නා. නාලකස මතක් කරනවා නාලකස ගොඩාක් සහාය දුන්නා අපිට. නංගනතුරු අතර අල්තාරේ ඉන්න වද බලා අමීෂා අමීෂා අමී දුර යන්න මම විශ් කරනවා ලස්සන වොයිස් එකක් හිරුස්ටායකට වාගේ වොයිස් එක ඉතුරු කරගන්න මම උපරිම සහයෝගයක් දෙනවා thank you sir okay good luck to you